ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂමක් පත් කළා. යහපාලන ආණ්ඩුවේ සිද්ධ වෙච්ච දූෂණ වංචා ගැන හොයන්න. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොමිෂමෙන් විසින් පරීක්ෂණ කරන්න ඉඩ තියෙන යහපාලන ආණ්ඩුවේ ලොකුම වංචා දූෂණ පහක් ගැන. වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් වලට ගියොත් ඒ වංචා ගැන සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට මිස්ටර් ක්ලීන් කියලා සමහරු කියනවා. ලංකාවේ දේශපාලනයේ අන්ත දූෂිතයි නම් එහෙව් ක්‍රමයක පක්ෂනායකෙක්ට මිස්ටර් ක්ලීන් කියලා හැඳින්වීම මෝඩ විහිළුවක් වගේ. කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් අධික කුලියකට ගොඩනැගිල්ලක් ලබා ගන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබුණේ මෙන්න මේ මිස්ටර් ක්ලීන් කියලා හඳුන්වගන්න රනිල් වික්‍රමසිංහ. මේක වැරදීමකින් දාපු කැබිනට් පත්‍රිකාවක් නෙවෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශයට තිබුණ ගොවිජන මන්ත්‍රියේ කියන බීඩියුම පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන බව කියලා තමයි රනිල් වික්‍රමසිංහ රුපියල් මිලියන 2000කට වඩා නාස්ති කරපු මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ. ඊට පස්සේ අවුරුද්දකට වඩා අලුතෙන් ගත්ත බීඩියුමට කුලී ගෙව්වට අමාත්‍යාංශය තිබුණේ පරණ බීඩියුමේ. ඊට පස්සේ තමයි අලුත් බීඩියුමට ගියේ. ලොකු වංචාවක්, ලොකු නාස්තියක්. රනිල් වික්‍රමසිංහ විසින් එජාපයේ අනාගත නායකයෙක්ගේ මට්ටමට අකිල විරාජ් කාර්යවසම්ම උස්සලා තියලා තියෙනවා. සුරක්ෂා රක්ෂණයේ ඩීල් එක ගෙනාවේ එහෙව් අකිල විරාජ්. සුරක්ෂා රක්ෂණය වෙනුවෙන් ලංකාවේ රජයෙන් රුපියල් බිලියන 2.25ක විතර අතිවිශාල මුදලක් බදුසල්ලි වෙන් කළා. ඒත් මේ රක්ෂණය ප්‍රතිරක්ෂණය කරද්දී අවදානම පිළිබඳව තක්සේරුවක් නොකරම 90%ක් විතර ප්‍රතිරක්ෂණ සමාගමකට පිදුවා. මේ රක්ෂණය හැම ළමයෙක්ටම හැම අසනීපයක් වෙනුවෙන්ම ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ රක්ෂණයට කොමිස් මුදලක් ලැබුණ බව අකිල විරාජ් ඇමතිවරයාගේම කටින් කියලා තිබුණා. ඒත් ඒ කොමිස් මුදල ලැබුණේ මොන මොන බැංකු අකවුන්ට් වලටද? රුපියල් කීයක් ලැබුණද? එහෙම කොමිස් එකක් ගැනීම නීත්‍යානුකූලද කියන ප්‍රශ්න වලට උත්තර නොදී ඇමති අකිල මග ඇරියා. මේ කොමිස් එක රුපියල් මිලියන 100 ගාණක් වෙන්න පුළුවන්. රවි කරුණානායක මුදල් ඇමති වෙලා හිටපු කාලේදී කරපු බලය අවභාවිත කිරීමක් තමයි බන්දිත ගුදම් සිද්ධිය. රජය විතරක් එතෙක් කරපු බිස්නස් එකක් තමයි ආනයනය කරන භාණ්ඩ ගබඩා කරලා කොටස් වශයෙන් නිදහස් කරන්න බන්දිත ගුදම් පවත්වගෙන යෑම. මේක ලංකාවට බඩු ආනයනය කිරීම සම්බන්ධයෙන් කෝටි ගණන් මුදල් ලැබෙන ලොකු ව්‍යාපාරයක්. ආණ්ඩුව විතරක් කරපු මේ බිස්නස් එක කරන්න ලංකාවේ එකම එක පෞද්ගලික සමාගමකට රවි කරුණානායකගේ කාලේ මුදල් අමාත්‍යාංශයෙන් අවසර ලැබුණා. ඒ තමයි මුදල් නැමැති රවි කරුණානායකගේ පවුලටම අයිති ග්ලෝබල් ලොජිස්ටික්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය. තමන්ගේම අමාත්‍යාංශයෙන් තමන්ගේ බිස්නස් එකට අනුග්‍රහය සැපවීම බරපතල වංචාවක්. මොන ඇමති හිටියත් ප්‍රවාහන අමාත්‍යාංශය කියන්නේ ඉතිහාසයේ පුරාවටම ඩීල් තිබුණ තැනක්. මාතර බෙලියත්ත කෝච්චිපාර හදපු චීන සමාගමේ අඩුපාඩු වහලා සමාගමෙන් එන්න ඕනේ ඩොලර් මිලියන ගණනක් අය කරගන්නේ නැතුව නිමල් සිරිපාල දෙසිල්ල ප්‍රවාහන ඇමතිවරයා දාපු ඩීල් ටික ලංකාවේ දැවැන්තම වංචාවක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ම පත් කරපු කොමිෂමෙන් තමන්ටම කෙලවෙන්න උනත් ඉඩ තියෙනවා. ස්විස්සර්ලන්ත වංචාව කියන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්ම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවකට අදාළ වංචාවක්. මේක සම්පූර්ණයෙන් විස්තර කරන්න නම් ටිකක් වෙලාවක් ගත වෙනවා. ඒ නිසා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් සම්පූර්ණ විස්තරය බලාගන්න වෙනවා. මේක ස්වාභාවික ගෑස් සැපයීම වෙනුවෙන් දකුණු කොරියාවේ සමාගමකට පාවෙන ගෑස් පරයන්තයක් හදාගන්න අවසර ලබා දීමේ ඩීල් එකක්. ස්විස් චැලෙන්ජ් කියන්නේ මේ ඉදිකිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරපු ක්‍රමවේදය. ජනාධිපති ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුව මේ ඩීල් එකට අදාළ ලංකාවේ නියෝජිත සමාගම වෙලා තිබුණේ ධම්මික පෙරේරට අයිති බිමෝ සමාගම. ඉහිතින් කිව්ව වංචා පහට අමතරව තවත් වංචා දූෂණ ගොඩක් පිළිබඳව ජනාධිපති කොමිෂන් එක හෙළිදරව් කරන්න ඉඩ තියෙනවා. ඒත් මීට කලින් ජනාධිපති කොමිෂන් වගේම මේ කොමිෂමේ වාර්තාවත් හමස් පෙට්ටියට යන්න ඉඩ තියෙනවා.